SHI YAN 6 චීන පර්යේෂණ නෞකාව මෙවැනි විට ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වී ඇති බවට ඉන්දියා මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. අද කොහෙන්ද? අද කීල් සකෙන් කම්. එම වාර්තාවල දැක්වෙන්නේ මෙවැනි විට එම නෞකාව ඉන්දියාවේ චෙන්නයි නුවරට කිලෝමීටර් 500ක් නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු සීමාවේ ශ්‍රී ලංකා දෙසට යාත්‍රා කරමින් පවතින බවයි. කෙසේ වෙතත් SHI YAN 6 චීන පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙසට ඉන්දියාවෙන් කළ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සලකා බලමින් පවතින බවයි හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා පසුගිය 11 වෙනිදා කොළඹදී කළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් හිමි නොවූ බවද එම මාධ්‍ය වාර්තා කළා. එහි වැඩිදුරටත් දැක්වුනේ SHI YAN 6 චීන පර්යේෂණ නෞකාවට කොළඹ වරායට ඇතුළු වීමට අවසර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය 9 වෙනිදා පුවත්පත් වෙත ප්‍රකාශ කර ඇති බවයි. චීනය ඉන්දියාව සහ අමරිකාව අතර පවතින විශාල බල එදිරිවාදීකම් වලට පැටලීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා එහිදී පවසා තිබූ බවද ඉන්දියා මාධ්‍ය වාර්තාවල සඳහන්. මෙතර අමරිකානු නාවික හමුදාවට අයත් USNS බ්‍රන්ස්වික් නෞකාව පසුගිය බදාදා කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බවත් SHI YAN 6 නෞකාව ශ්‍රී ලංකාවට ළඟාවන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිත දින වකවානුවක් ප්‍රකාශ වී නැති බවත් ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ අදාළ චීන නෞකාව පසුගිය සති දෙක පුරා චීන මෙහෙයුම් යටතේ පවතින හම්බන්තොට වරායට කිලෝමීටර් 1000ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බවයි. කෙසේ වෙතත් පසුගිය ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියා සංචාර යාත්‍රතුරදී එකිනෙකාගේ ආරක්ෂක අවශ්‍යතා සැලකිලට ගනිමින් දෙරට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පෙන්වා දුන් බවත් ඉන්දියා මාධ්‍ය සිය වාර්තා මගින් සිහිපත් කර තිබෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ චීන ජනාධිපතිවරයාගේ ආරාධනය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිරතව සිටින චීන සංචාර යාත්‍රතුර අදාළ නෞකාව සම්බන්ධ අවසන් තීරණය ගනු ඇති බවයි. පසුගිය 5 වසර තුළ චීන නෞකාව ඉන්දියා සාගර කලාපය තුළ ක්‍රියාකාරී වී නිල් ජල නාවික හමුදාවක් ලෙස වර්ධනය වී ඇති බවත් යුද නෞකා බැලස්ටික් මිසයිල් ලුහු බැඳීම් සමීක්ෂණ හා පර්යේෂණ යාත්‍රා ඇතුළුව 2019 වසරේදී වාර්තාගත චීන නෞකා 29ක් 2020 වන විට නෞකා 39ක් දක්වා වර්ධනය වී ඇතැයිද ඉන්දියා වාර්තා පෙන්වා දෙනවා. එම වාර්තාවල දැක්වෙන්නේ 2021 වසරේදී ඉන්දියා සාගර කලාපය තුළ ක්‍රියාකාරී වූ චීන නෞකා ප්‍රමාණය 45ක් වූ අතර මේ වසරේ සැප්තැම්බර් 15 වන විට පමණක් චීන නෞකා 28ක් කලාපෙන් වාර්තා වූ බවයි.